2019 ගොඩාවේ රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණයත් එක්ක ඒ ජයග්‍රහණයේ සැමරුවේ මහා සෑය ඉස්සරහට ගිහිල්ලා ඉන්න අපේ අවම වශයෙන් මහ පෙරකුම්බා රජුරුවන්ගේ කාලේ ඉඳලා ඉල්ලුවා රාජ්‍යත්වයේ ඍජු සංකේතයේ උනේ දළදා වහන්සේ රාජ්‍ය නායකයෝ දිවුරුන් දුන්නේ මහනුවර දළදා ඉස්සරහට ගිහිල්ලා ඉල්ලා හැබැයි ගොඩාවේ රාජ්‍ය ජනාධිපතිතුමා ඊනුත් පිටිපස්සට ගිහිල්ලා ගාමිණී අබේ මහරජුරුවෝ නිර්මාණය කරපු රුවන්වැලි මහා සෑය අභියසට ගිහිල්ලා ඉල්ලා දිවුරුන් දීලා ඉල්ලා වැඩ පටන් ගන්නවා එතුමාගේ ප්‍රකාශය තමයි මාගේ ජයග්‍රහණයට හේතුව සිව්දිග වැඩි මහා සංඝ රුවන කියලා එනවා. ඒ කියන්නේ බණ්ඩාරනායක මහත්තයා පංචමහා බලවගලින් සංඝ වෙදගුරු ගොවි කම්කරු පහක් ගැන කියද්දී ඕටාබේ මහත්තයා ඍජුවම කියනවා මාගේ ජයග්‍රහණය සිව්දිග වැඩි මහා සංඝ රත්නය කියලා එනවා. ඉතාම මිනිසුන්ගේ ඇස්වලට කඳුළු වුණ රෝම කූප කෙලින්ගෙන ප්‍රකාශයක් කරේ. හැබැයි හැරිලා එල සතියක් දෙකක් තුනක් යනකොට ඌටාවේ මහත්තයාට ප්‍රශ්නයක් එනවා. මම දකින විදිහට මේ රටේ මිනිසුන්ට ප්‍රශ්නයක් වුණේ මිනිස්සු විශ්වාස කරන විදිහට ඌටාවේ මහත්තයා මේක කරේ කියලා. හැබැයි ඌටාවේ මහත්තයාට ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි කොහොම මේ කරන්නේ? ගැමුණු රජුරුව හදාපු මහසෑය හදාපු සාක්ෂණේ දන්නේ නැහැ. ගැමුණු රජුරුවන්ගේ කාලේ තියෙච්ච කෘෂිකාර්මික ශිෂ්ටාචාරය පිළිබඳ දැනුම දන්නේ නැහැ. ගැමුණු රජුරුවන්ගේ කාලේ වැව් හදාපු අපේ වාරේ ශිෂ්ටාචාරය පිළිබඳ දැනුම දන්නේ නැහැ. ඊනට පස්සේ ඌටාවේ මහත්තයාට ජලාශයයි වැවයි අතර වෙනසක් පේන්න ගත්තේ නැහැ. අර සංස්කෘතිය මත පදනම් වෙච්ච දැනුම් පද්ධතිය නැති වුණාට පස්සේ මිනිස්සු අපේක්ෂා කරේ ඒ අපේ ඓතිහාසික රාජ්‍යය නැවත ලැබෙයි කියලා ඉල්ලලා. හැබැයි ගොඩනංවන පාදම නිර්මාණය කරගන්න උට දැනුම් පද්ධතියක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඌට සිද්ධ වෙනවා ඓතිහාසික රාජ්‍යයේ ගොඩනගීම් පැත්තක තියලා ඉල්ල ආර්ථිකය හදන්නේ කියලා ඉල්ල බලන්න. ආර්ථිකය හදන්නේ මොකක්වත්ද? ආර්ථිකය හදන්නේ පීබී ජයසුන්දර වුණා. ආර්ථිකය හදන්නේ බටහිර මොඩලේ වුණා. 2000 ඉඳන්ම මම හිතන්නේ පීබී ජයසුන්දර මහත්තයා මුදල මහත්තයා සිටියේ. ආර්ථිකය හදරේ ලංකාවේ. එයා ළඟට ගිහිල්ලා ඉල්ල මේක හසුරවන්න වෙනවා. ඒ ක්‍රමයට හසුරවන්න වෙනවා. ඒ කියන්නේ චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ, ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ, සිරිසේන ජනාධිපතිතුමාගේ, මහින්ද රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ යහපාලන ආණ්ඩුව තුළ මේ ක්‍රියාත්මක වෙච්ච ආර්ථික මොඩලයේ මේ ක්‍රියාත්මක වෙච්ච දැනුම් පද්ධතියෙන් පිටපැනලා ඉල්ල ක්‍රියාත්මක කරන්න දැනුමක් තිබුණේ නැහැ. ගෝඨාභය මහත්තයාට ඔහුගේ වියත්මකට ඒ දැනුම තිබුණේ නැහැ. ටයිකෝඩ් දාගෙන ඉල හිටියට ඔවුන් සියලු දෙනාට තිබුණේ සිංහලයෙන් විතැන් වෙච්ච දැනුමක්. සිංහලයෙන් විතැන් වෙච්ච බටහිර මත පදනම් වෙච්ච මේ දැනුම් පද්ධතිය තුළ සිංහල රාජ්‍යය කරන්නේ කොහොමද කියන දෙවැන්ද ගැටලුව මං හිතන විදිහට නම් අපිට වඩා තියෙන ගෝඨාභය මහත්තයාට. එයාට මේක කරගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා එයා මොකද කරන්නේ? එයා සම්පූර්ණයෙන්ම බටහිර පීල්ඩක් ගමන් කරනවා. ඒක ගෝඨාභය මහත්තයාගේ දේශපාලනික තියෙන වැරද්දක් වගේම ඊට වඩා ඒ වැරද්ද මා දකිනවා අපේ රටේ ක්‍රියාත්මක වෙන ජාතික ව්‍යාපාරය තුළ. ජාතික ව්‍යාපාර බොහෝ වෙලාවට හැංගීම උද්දීපනය කරාට පස්සේ ඇඟේ ලේ රත් වෙන මයිල් කෙලින් එන ඇඟේ මාළු ගඟේ නටන කතාවක් පැවැත්තලා එල්ල ජාතික ව්‍යාපාරේ නායකයෝ ජනතාව කුළු ගැන්වුවට පස්සේ දේශපාලනඥය කැදෙල්ල කියනවා මම තමයි ඒක ක්‍රියාත්මක කරන්න කියලා. අපේ රටේ මිනිස්සු කියනවා මෙයා ක්‍රියාත්මක කරයි කියලා ඔහුට බලය දෙනවා. ඒක තමයි මහින්ද මහත්තයාට උනේ. ඒක තමයි ගෝඨාභය මහත්තයාට උනේ. හැබැයි මේ බලය ගත්තර උන් ක්‍රියාත්මක කරන්නේ මොකද්ද කියන එක පිළිබඳ උන්ට හැඟීමකුත් නැහැ. ජාතික ව්‍යාපාරය ඒ දැනුම් පද්ධතිය මතු කළා දුන්නේත් නැහැ. එදා මෙදා තුර ජාතික ව්‍යාපාරය නොකළදී මේ ඓතිහාසික දැනුම් පද්ධතිය කුමක්ද කියලා එල්ල මතු කළා පෙන්වන එක. ඒ දැනුම් පද්ධතිය මත රාජ්‍යයේ ගොඩනගන එක කොයි විදිහටද කියන එක පෙන්වන දෙන එක. ජාතික ව්‍යාපාරයක් වන මත අපි ගොඩනගනවා නම් මේක පෙන්වා දීමේ හැකියාව තියෙන්න ඕන. ඒක 56 ජාතික ව්‍යාපාරයට භාෂාව පැත්තෙන් තිබුණා, ජාතික ඇඳුම් පැත්තෙන් තිබුණා, බුද්ධාගමේ ජාතික කොඩිය, බෞද්ධ කොඩිය, ඒ වගේ පැත්තෙන් තිබුණා. නමුත් ජාතියට ඕන විද්‍යාව මොකද්ද කියලා ගොඩනගා ගන්න සාකච්ඡාවක්වත් තිබුණේ නැහැ මන් දන්න විදිහට. එදා සිට මේ දක්වා සියලු ජාතික ව්‍යාපාරවල තියෙන දුර්වලතාවය තමයි බලය ගත්තොත් ඒ ගත්ත බලය සිංහල බෞද්ධ රාජ්‍යයක් දිශාවට පරිණාමය කරගෙන අරගෙන යන දැනුම් පද්ධතිය කුමක්ද කියලා ඉන්නේ ඉල්ලා. පබලු තිනවා මාළෙ ගොතන්න නම් ගෙත්තම ඕන. මේ ගෙත්තම තමයි දැනුම. පබලු තිබුණට වැඩක් නැහැ. පබලු ගොඩ විතරයි, ගෙත්තන් නූල නැහැ. ඒ ගෙත්තන් නූල නැවත නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ ජාතික ව්‍යාපාරයට මේ දැනුම් පද්ධතිය ඍජු සංවාදයට අරගෙන එල්ල මතු කළ තීම තුළ. ඒ කාරණාව සිද්ධ වුණොත්
මමහිතන්නේ අපිට නැවත ඕනම් වෙලාවක ඓතිහාසික රාජ්‍යය යලි දිනා ගන්න පුළුවන් අපි 815 නැතිල ගොඩක් දවස් නැහැ මම ඒක කියන්නේ මේ උදාහරණේ මම පොඩි දවසක් ගියා මීමුරේ ගමට මීමුරේ ගමේ තියෙනවා මීමුරේ ආරච්චිලා ශ්‍රී වික්‍රම රායසිංහ රජුගේ නැගණියට හදාපු ගේ වරිච්චි ගයක් වහලේ යටලී එහෙමමයි පරාලේ එහෙමමයි රීප්ප එහෙමමයි මැටි බිත්ති එහෙමමයි එනිසා 815 අපිට අහිමි වෙලා මැටි වරිච්චි ගයක් කඩා වැටෙන කාලයක් ගිහින් නැහැ අවුරුදු වර්ෂ කාල මොනවා කිව්වත් මහ පොළොව මත යථාර්ථය නම් වරිච්චි බිත්ති කඩා වැටෙන තරම් දුරක් අපි ආපස්සට ඇවිල්ලා නැහැ ඒක අපිට යන්න පුළුවන් එනිසා මිරටේ වුණ තරම් ඉන්නවා සිංහලේ රජෙක් පහළ වුණොත් ඌට අනුශාසනා කරන්න පුළුවන් විදිහේ සිංහල දැනුම් පද්ධතිය කොට ගන්න පුළුවන් විදිහේ බුද්ධිමත්තු ඒ අයට සවන් දෙනවා නම් ඒ අය තුලින් මේ දැනුම් පද්ධතිය ජාතික ව්‍යාපාරේ ගොඩනගනවා නම් අපිට ඒ ජාතික ව්‍යාපාරේ දා බෙදා දුර තීච්ච අඩුව සම්පූර්ණ කරමින් ඉස්සරහට යන්න පුළුවන්